සමත මණ්ඩලයකවත් තනතුරක් දරපු නැති තමුන්ගේ ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිතියකවත් තනතුරක් දරපු නැති රටේ ජනාධිපති කෙනෙක් ජනාධිපති කෙනෙක්ගෙන් පුද්ගලයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙච්චර තමයි අපි කවදාවත් අපේ රටේ පෙට්‍රල් ස්ටේෂන් එක වැඩ කර කර මම මේ කිසිම රස්සාවක් රැකියාවක් පහල කරලා සලකනවා නෙවෙයි පෙට්‍රල් ස්ටේෂන් එක වැඩ කර කර හිටපු මිනිස්සෙට මේ මිනිස්සෙට අපි කියනවද ඔයා නම් හොඳයි මේ ජනාධිපතිකමට ඇවිල්ලා ජනාධිපතිකම් කරන්න කියලා අපි කියනවද මේ මේ මොකද්ද කොයි හරි හයිවේ එකක ටිකට් දී හිටපු මිනිස්සෙට කියනවනේ ඔයා නම් මරු ඔයා හොඳයි ආර්ථිකය හසුරවන්න අපේ රටේ එන්න ආර්ථික ඇමති වෙන්න කියලා අපේ රටේ ඒක කරානේ දැන් මේ ඊයේ පෙරේද අපි මේ පාර්ලිමේන්තුවේ මොකද්ද ආර්ථික ඇමතිතුමා සිංහලෙන් කතා කරනකොට බබ්බක් ගාදී අපි හිතුවා මේ එතුමාට අවුරුදු 30ක් තිස්සේ ඇමරිකාවේ හිටපු හින්දා සමහරට සිංහල බැරුව ඇති කියලා. මේ ළඟ දවසක එතුමා ඉංග්‍රීසියෙන් කතා කරේ රජිනත් දුවලා යනවා. ඇත්තටම බය හිතෙනවා මේ එතුමා කතා කරන දේ මේ මිනිස්සයා කොහොමද ඇමරිකාව ජීවත් වුනේ කියලා. පස්සේ හොයලා බලද්දී ඇමරිකාවේ මේ අර මොනවාද ඔය මේ අධිවේගී මාර්ගයේ ටිකට් දීදී තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් අධිවේගී මාර්ගයේ ටිකට් දෙද්දී කතා කරන්න ඕනේ නැහනේ. ටිකට් එක දුන්නා සල්ලි කත්තා. ඕක ඉතින් ගොළු වැටුණත් කරන්න පුළුවන් නේ. ගොළු පුද්ගලෙට්ටුණත් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මිනිස්සු තමයි රට පාලනය කරන්න මේ රටේ මිනිස්සු තෝරගෙන තියෙන්නේ. මට හිතා ගන්න බෑ හොරකම වංචාව ඉස්සරහට දාගෙන මේ රටේ ඇත්තටම මේ වලට මුල් වෙච්ච මේ අමාත්‍යවරුන්ට මේ වලට මුල් වෙච්ච මේ බොරු කියපු සමහරක් ස්වාමින් වහන්සේලාට ඇත්තටම මේ අපි ප්‍රශ්න කළ යුතුයි. මාධ්‍යවේදීන් විදිහට දැන් සන්තෝෂද දැන් සතුටුද කියලා රට තියෙන තත්ත්වෙත් එක්ක. රට මේ වගේ අගා දෙකට ඇද දැම්මේ තනිකර රාජපක්ෂල විතරක් නෙවෙයි රාජපක්ෂට මේ දේ කරන්න පුළුවන් කියලා රට ඇතුලේ මතයක් හදපු සමහරක් මාධ්‍ය නාලිකා ගරුතර ස්වාමින් වහන්සේලා සමහරක් ප්‍රාදේශීය නායකයෝ විද්වතුන් කියලා කියා ගන්න පිරිස මේ ඔක්කොම මේ කරපු අපරාධෙට වග කියන්න ඕනේ. අද වෙනකොට ගොඩ ගන්න බැරි තත්ත්වයක රට තියෙනවා. ඒක මන් දන්නේ මේ රටේ මම දැක්කා මේ සමහරක් අමාත්‍යවරුන් කියනවා නෑ එහෙම ප්‍රශ්නයක් නෑලු රටේ. අර රෝහිත අබේ ගුණවර්ධන මැතිතුමා පුදුම ලස්සන මේ මන් දන්නේ මිනිස්සු ඇමතිවරු උනේ කොහොමද කියලා ලස්සන කතාවක් කියනවා. මොකද්ද මේ ෆුල් ටැංක් ගහගන්න හින්දලු තෙල් නැත්තේ වාහනවලට. ඉතින් මන් දන්නේ මේ මිනිස්සු මයික් එකක් අල්ලපු ගමන් තමුන්ගේ රට තියෙන ප්‍රශ්න ටික වහගන්න මේ වගේ ගොන් කතාවක් කියපු ගමන් ඉතින් එතනින් එහාට මාධ්‍යවේදුණත් අහන්නේ නැනේ ප්‍රශ්න. ඉතින් ඒ හින්දා වෙන්නේ නැති ඔය වගේ දේවල් කියන්නේ. ඉතින් ඒ හින්දා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දැන් රට තියෙන තත්ත්වෙන් මේ රට තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න පුළුවන් ජාත්‍යන්තරයේ සහය නැතුව අපිට ගොඩ ගන්න බෑ. අද මේ රටේ ජාත්‍යන්තරයේ ගරු කරපු චරිත කීපයක් තියෙනවා. එක්කෙනෙක් තමයි ලක්ෂ්මන් කදිරගාමන් මැතිතුමා එතුමා මිය ගිහිල්ලා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනේ ජනාධිපති විදිහට එතුමා එතුමිය කටයුතු කරද්දී අදටත් ජාත්‍යන්තරයේ ඒ නම කිව්වන් පස්සේ ගරු කරනවා. ඊළඟට මංගල සමරීර මැතිතුමා එතුමාත් මිය ගිහිල්ලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා පක්ෂයක් හැන්ඩල් කරන්න බැරි වුණාට එතුමා ජාත්‍යන්තරව යම්කිසි පිළිගැනීමක් එතුමාට තිබ්බා. යම්කිසි හොඳ පිළිගැනීමක් තිබ්බා. ඊළඟට දැන් මේ වෙලාවේ මහ පොළවේ ජාත්‍යන්තරේ පිළිගන්න නායකයෙක් ඉන්නවනේ සජිත් ප්‍රේමදාස විතරයි. සජිත් ප්‍රේමදාස කියලා නම කියනකොට තමයි අද ජාත්‍යන්තරේ විපක්ෂ නායක විදිහට ජාත්‍යන්තරේ ඒ නම තමයි දන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා පසුගිය දවසක අපේ එතුමා කරන විපක්ෂයෙන් හුස්මක් කියන වැඩසටහනට එතුමාට චීනෙන් විශාල ආධාර මුදලක් ලැබුණා. ඉන්දියාවෙන් මේ රජයට මුදල් ලබා දෙන්න කලින් විපක්ෂ නායකතුමාගෙන් තමයි කරුණු අහලා දැනගන්නේ. මොකද මේ රටවල් අද ලෝකයේ තියෙන ප්‍රධාන රටවල් විදිහට අපේ රටේ මිනිස්සුන්ට කලින් ඒ විශාල රටවල් මේ අපි වගේ පොඩි රටවල් වල කොහොමද දේශපාලන හැසිරවීම කියලා බලන් ඉන්නේ. ඔබ දන්න ඕන ආණ්ඩුවක් අවුරුදු 4ක් යනෝනේ මිනිසුන්ට එපා වෙන්න. මේ ආණ්ඩුව අවුරුද්දක් වගේ කෙටි කාලයක් ඇතුළත මිනිසුන්ට එපා වෙලා තියෙනවා. ඒතර ලෝකයේ ඉන්න නායකයෝ බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුව මේ රටේ මේ යන විදිහට මේ ආණ්ඩුවට වැඩි කාලයක් යන්න බෑ. එහෙනම් ඊළඟ ඔප්ෂන් එක විදිහට රටේ ජනතාව කවුද තෝරගෙන ඉන්නේ? ඒ තමයි සජිත් ප්‍රේමදාස. ඒ නිසා තමයි ක්‍රමක්‍රමයෙන් අද චීනය ඉන්දියාව වැනි ඇමරිකාව වැනි විශාල රටවල් ආණ්ඩුව පැත්තකට දාලා මේ වෙලාවේ ආණ්ඩුවත් එක්ක ඉන්න ඕන වෙලාව විපක්ෂ